දරු මහින්ද රාජපක්ෂ මැතිතුමා. මේ දන්නේ දරු දරු කතානායකතුමනි. එක්ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා කතා කරලා. නකතන් මැතිතුමා අන්ත්‍රී උරත් අගමැති උරත් නිකම් මහින්ද රාජපක්ෂ උරත් මහින්ද රාජපක්ෂ මහින්ද. ඒකින්ද හිතන් දෙපා අගමැතිකමට මේ කතා කරනවා කියලා. මේක කජ්ජද්ද අට්ටාව දෙන්න කතා කරනවා. ඔබතුමා කතා කරන්න කතා කරන්න ගරු මැතිතුමා. පාර්ලිමේන්තුවේ පාර්ලිමේන්තුවේ ඉඳලා ඉතිහාසයේ ඉතත් එහාට ගිහිල්ලා පාසල් වල යන let him speak and I'll give a point of order. What is that? What is a point of order? Okay, go ahead. Yeah. අර ලක්ෂ්මන් කිරියල්ල මැතිතුමා කාලායකතුමනි මේ රටේ අගමැතිවරේ කැබිනට් මණ්ඩලයක් මේ රටේ නෑ. අපි යජක මං අය ඔරිනෝ ගෙට් දන්නවද යා. හරි. ඔබතුමා කතාන්න. මම ගමුන්නාසේ මත කරගෙන ඉතිහාසයේ පාර්ලිමේන්තුවේ ඕඩර් ප්ලීස් කතා කරන්න දෙන්න. අඳුරු දවසක් දැක්කේ නෑ ඉතිහාසෙම. පාර්ලිමේන්තුවේ පුඩා කාලේ ඉඳලා පාර්ලිමේන්තුවට ගිහිල්ලා ඔව් අර උඩ තට්ටුවේ ඉඳගෙන බලාගෙන ඉඳලා මතක තියාගන්න ඕ ඉපදිච්ච දවසේ ඉඳලා පාර්ලිමේන්තුවට ගිහිල්ලා ඉති අපේ මිනිස්සු ඒකින්ද මේ ඇමතිකම් ඇමතිකම් අගමැතිකම් නෙවෙයි ප්‍රශ්නේ කතා කරන්න. ඇවිත්ී ආණ්ඩුව ඕඩර් ප්ලීස් කතා කරන්න දෙන්න අවස්ථාව. මේ සභාව තුර ඕනෙම කතා කරන්න අවස්ථාව තියෙනවා. ආණ්ඩුවක් පිටවපු ඇසිලෙන්ද නියමිතියේ ඒක ජනාධිපතිතුමා පැහැදිලි කරලා තියෙනවා. ඔව්. අසුගිය ඔක්තෝබර් 26 වෙනිදා වෙනකොට ජනතාව හිටියේ විශාල පීඩනයකින්. ඉන්දල ඉන්දන මිල සූත්‍රය ආ රුපියල කඩාවැටීම නිසා දිනෙන් දින වැඩි වෙන ජීවන වියදම 20000 අත්නොදුටු ආකාරයේ බදුවර මහා බැංකු මංකොල්ලය නිසා දෙගුණයක් වැඩි වුණු පොලි අනුපාතය රටේ වරායවල් ගුවන්තොට පොළවල් රජයට ලාභදායි ව්‍යාකෘති සියලු ඇතුළු සියලු රජයේ දේපළ විදේශිකයන්ට විකිණීමට සරසීම ඉඩම් සින්නක්කර විදේශිකයන්ට විකිණීමට නව නීති සැකසීම විද්වතුමා දේශීය ව්‍යාපාරිකින්ගේ මතය නොසලකා විදේශ ගිවිසුම් වලට එළඹීම ආයෝජකින්ගේ මහා පරිමාණ අල්ලස් ඉල්ලීම මහා පරිමාණයේ අල්ලස් ඉල්ලීම ඇමතිවරු චෝදනා කරේ ඉල්ලීම වගේ කාරණා නිසා පැවති ආණ්ඩුව ගැන රටේ විශාල අප්‍රසාදයක් තිබුණා. ඒවා එළියට එක එක එළියට එයි. අපි දැක්කා ජනාධිපතිතුමා ඔම අගිනින්ද ජනාධිපතිතුමා ගැන කියන්නේ යාළුව ගැන. අපි දැක්කා ජනාධිපතිතුමා පසුගිය කාලේ එක්සත් ජාතික පක්ෂයේ ආර්ථික කළමනාකරණ කොමිටුව විසුරුවලා රටට වෙමින් තිබෙන විනාශය අවම කරගන්න යම් උත්සාහයක් ගන්නවා. මේ කාරණා ගැන අගමැතිතුමා සමග කැබිනට් මණ්ඩලයේ බහිම් බස්වීම් ගැනත් අපිට අසන්ට ලැබුණා. ඒ අවස්ථාවේ තමයි පොලිසිය පිරිසකුත් තවුල් වෙලා ජනාධිපතිවරයාටත් හිටපු ආරක්ෂක ලේකම්වරයාවත් ඝාතනය කරන්න එක්සත් ජාතික පක්ෂයේ පිරිසකුත් එක්සත් ජාතික පක්ෂයේ පිරිසකුත් කුමන්ත්‍රණය කළාය කියන ආරංචිය පටිගත කරපු සාක්ෂි සහිතව අපිට අහන්න ලැබෙන්නේ. තත්වයේ තෙද්ද ගියාට පස්සේ තමයි ආණ්ඩ ලැබෙන්නේ. මේ තත්වය එතෙන්ට ගියාට පස්සේ තමයි ජනාධිපතිවරයා තීන්දු කළේ ආණ්ඩුවෙන් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ශවය ඉවත් කරගන්න. එක්සත් ජාතික නිදහස් සන්ධානය ආණ්ඩුවෙන් ඉවත් වෙනවත් එක්කම පැවතුණු සභාග ආණ්ඩුව විසුරුණා. ඒ අවස්ථාවේ ජනාධිපතිතුමා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් ඔහුට ලැබී ඇති බලතල අනුව මට ආරාධනා කළ අග්‍රාත්‍ය ධූරය බාර අරගෙන ආණ්ඩුවක් පිහිටවන්න කියලා. එහෙම න්‍යායි ඒ
දවසේදී මට තෝරා ගැනීම තිබුණේ එක්කෝ ඒ ආරාධනය පිළිගන්න නැත්නම් ප්‍රතික්ෂේප කරන්න. ඒක තමයි කිව්වේ. ඒක තමයි මට ඕන නම් කියන්න තිබුණා. මට ඕන නම් කියන්න තිබුණා UNP එක අවුරුදු 4කට කිට්ටු කාලයක් හිටපු විදියට ඉතුරු ටිකත් හිටපු දෙන් කියලා. තව අවුරුද්දයි තිබුණේ. නමුත් අපි තමයි ප්‍රධාන විපක්ෂ බලවේගය. අපි තමයි විපක්ෂයේ වාඩි වෙලා ඉදී බලවේගය. කතානායකතුමා පිළිගත්තේ නිතරම. අපි තමයි රටේ ලොකුම දේශපාලන පක්ෂය. අපිට යුතුයකමක් තියෙනවා රටේ ජනාධිපතිතුමා මුළු රටටම වෙන්නේ ගිය මහා වින්නැහිය වළක්වා ගන්න අපිට රට බාර දෙනකොට ඒ වගකීම බාර ගන්න. ඒක අපිට තිබුණා වගකීමක්. ඒ අනුව මම මේ වගකීම බාරගත්තා. ඒ වගේම මට තිබුණු ප්‍රශ්නේ තමයි එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව තවත් අවුරුද්දක් තිබුණා නම් රටට මොනවයි මොනවා වෙලා තියෙයිද කියන එක. 2015 ජනවාරියේ ඉඳලා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව විදේශ විනිමය ණය විතරක් ඇමරිකානු ඩොලර් බිලියන 21ක් ලබාගෙන තියෙනවා. 21 බිලියන ඩොලර් මේ ඉවක් බවක් නැති මට ණය ගන්නවා. මේ ඉවක් බවක් නැති ණය කැනිල්ල තමයි රටට වෙමින් තිබුණු ලොකුම විනාශය. අපි පිහිටෙව්වේ මහා මැතිවරණය පවත්වන්න තුරු අන්තර්කාලීන ආණ්ඩුව පමණයි. මහා මැතිවරණය පවත්වන තුරු අන්තර්කාලීන ආණ්ඩුව පමණයි. ඒ නිසා තමයි ඒකාබද්ධ විපක්ෂයේ සුළු පිරිසක් පමණක් ආණ්ඩුවේ ඇමතිකම් බාරගත්තේ. රට ප්‍රපාතයට යනවත් එක්කම අපි ඒකාබද්ධ විපක්ෂය හැටියට පසුගිය කාලයේ දිගින් දිගටම මහා මැතිවරණයක් ඉල්ලා හිටියා. නමුත් පැවති ආණ්ඩුව මැතිවරණ සිටියම අකුලලයි තිබුණේ. 2015 මාර්තුවේ විසිරුණු පළාත් පාලන ආයතනවලට ඡන්ද පවත්වා ගන්න අවුරුදු 3ක් ගියා. පළාත් පාලන මැතිවරණ ක්‍රමය වෙනස් කරලා සීමා නිර්මාණය ගැටළු තියෙනවායි කියලා ඡන්දේ කල් දැම්මා. උසාවියේ නඩු දාලා පළාත් පාලන ඡන්දේ නොතියෙන දැනට වැඩසලස්වන්න හදනකොට මැතිවරණ කොමසමේ සභාපතිවරයා සීමා නිර්මාණ ගැටළු නැති පළාත් පාලන ආයතන ඡන්දය පවත්වන්න සූදානම් වුණාම තමයි ආණ්ඩුව අවසානයේදී මේ මැතිවරණය පැවැත්වුවේ. අද වෙනකොට අබරගමුව උතුරු මැදහා නැගෙනහිර පළාත් සභාව විසුරුවලා අවුරුදුකට වැඩිය කාලයක් ගත වෙලා තියෙනවා. උතුරු පළාත් සභාවත් විසුරුවලා නැගෙනහිරත් විසුරුවලා දැන් ලොකුට ඡන්දය දෙනවා. අවුරුදු වැඩි කාලයක් ගත වෙලා තියෙනවා. පසුගිය මාසයේ වන විට උතුරු පළාත් සභාව ඇතුළු තවත් පළාත් සභා තුනක් විසිරිලා ගියා. නමුත් ඡන්දේ නැහැ. ජනාධිපතිතුමා තමාට විවස්ථාවෙන් හිමි බලතල අනුව පාර්ලිමේන්තුව විසුරුවලා ඡන්දයක් ඇඳෙව්වම ලංකා ඉතිහාසයේ පළමු වතාවට එක්සත් ජාතික පක්ෂයේ ජාවීපය ඇතුළු පක්ෂ ශ්‍රේෂ්ඨ අධිකරණයට ගිහිල්ලා කියනවා මැතිවරණය පවත්වනට විරුද්ධ. මේ පාර්ශ්වයම තමයි ගිය අවුරුද්දේ කිසිම හිරිකිටයක් ලැජ්ජාවක් නැතුව පළාත් පාලන ඡන්දයත් පළාත් සභා ඡන්දයත් දින නියමක් නැතුව කල් දාගන්න වෙනත් කාරණාවලට පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරලා තිබුණු පනත් කෙටුම් පත්තුලට කාරක සභා අවස්ථාවේදී පස්ස දොරෙන් සංශෝධන ගෙනල්ලා ඡන්ද ක්‍රමයක් මුළුමනින්ම අවුල් කරලා ඒ ඡන්ද කල් දාගෙන මේ රටේ ජනතාවගේ ඡන්දයේ දැමීමේ අයිතිය එදත් මේ පිරිස විසින්ම පැහැරගත්තා. අද මම පාර්ලිමේන්තුවට එනකොට දැක්කා පෝස්ටරයක්. මහා මැතිවරණයකින් මූලික මිනිස් අයිතිවාසිකම් කැඩෙන්නේ කාගේද? මේක වැදගත් ප්‍රශ්නයක්. මහා මැතිවරණයකින් මූලික අයිතිවාසිකම් කැඩෙන්නේ කාගේද? මේක හඳුන්ව ප්‍රශ්නයක්. මේ යුතුයකම කියලා සංවිධානයක් ගහලා තියෙන පෝස්ටරයක්. ඉතින් මටත් ආදාන කාගේද අයිතිවාසිකම් නැති වෙන්නේ? අපේ රටේ 1947, 1951, 56, 60 පත් වෙච්ච සියලුම පාර්ලිමේන්තු කලින් විසුරුවලා මහමැතිවරණ තිබේ ජනතාවට තම පරමාධිපති බලය තුලින් තමාට කැමති ආණ්ඩුවක් පත් කරගන්න ඉඩ දෙන්නයි.
ඒකෙන් තමයි ඒ කාලේ ජනතාවගේ පරමාධිපති බලය රැකුණේ. පැවති ආණ්ඩුවට මේ රටේ ප්‍රශ්න විසඳන්න බෑ කියලා අවබෝධ වුණු නිසා තමයි ජනාධිපතිතුමා මට බාර ගන්න කියලා කිව්වේ. මට බාර ගන්න කියලා කිව්වේ. මම අගමැති හැටියට දියුරුම් දීපු ගමම්ම රට පුරා නව බලාපොරොත්තු සහගත හැඟීමක් පැතිර ගියා. ඔරුවල් ළඟදී කියන්නම්. දැන් අපේ ගාව එනවා ලයිස්තු. අපේ කථානායකතුමා රටේ කථානායකතුමා බටහිර තානාපති කාර්යාලේ තමන්ගේ පක්ෂයේ එක එකතු වෙලා රටේ ව්‍යවස්ථාවටත් පාර්ලිමේන්තුවට ස්ථාවර නියෝග වලටත් පටහැනිවා. මට විරුද්ධව ශබ්දය ආනුව විශ්වාස භංග යෝජනාව සම්මත කරගත්තා අය කියලා කියනවා. රටට විරුද්ධව ඒක. සද්දෙන් බෑ යෝජනා සම්මත කරගන්න. සද්දෙන්. මේ වගේ වැදගත් එකකින් සද්දෙන් කරන්න තිබුණේ නැහැ, ඡන්ද ගන්න තිබුණා. ඔබතුමා සද්දෙන් කරා. සද්ද ඊළඟට ගියයි. කථානායකවරයාගේ ඊනියා විශ්වාසමංගේ පස්සේ හිටපු අගමැතිතුමා නැවතත් අගමැති වෙලා කියලා හිටපු ඇමතිවරු ඒගොල්ලන්ට කලින් තිබිච්ච අමාත්‍යංශවල රත් ගිහිල්ලා තියෙනවා. රටේ අගමැතිවරයා ඇතුළු ඇමති මණ්ඩලය පත් කරන්නේ ජනාධිපතිතුමා. කථානායකතුමා නෙවෙයි. වරදව තේරුම් ගන්න බෑ කථානායකතුමනි, ඔබේ බලය. පාර්ලිමේන්තුවට ඔහු කථානායකවරයාට ඒ බලය ව්‍යවස්ථාවෙන් දීලා නැහැ. ඔබතුමා හොඳට දන්නවා ඒක. දැන දැනයි ඔබතුමා මේ කරන්නේ. දැන දැන බලයක් නැහැ කියලා දැන දැන මෙතෙන්ට පුටුවේ වාඩි වෙලා ඒ පුටුවේ බලය මූලස්ථානයේ බලය අයුතු ලෙස භාවිතා කරනවා. නමුත් දැන් මෙතන පාර්ලිමේන්තුව දෙපාර්ශ්වයක් අතර මත ගැටුමක් තියෙනවා. මේ ආරවුල පාර්ලිමේන්තුවේ ඉන්න 225 දෙනා අතරේ විසඳගන්නේ නැතුව මේ රටේ 150,000 ඉක්මවන ඡන්දදායක ජනතාවට බාර දෙමු. මම යෝජනා කරනවා ඒකයි පාර්ලිමේන්තු සම්ප්‍රදාය දේශපාලඥයෝ හැටියට අපි හැමෝම තේරුම් ගන්න ඕන. අපේ ව්‍යවස්ථාවට අනුව පරමාධිපති බලය තියෙන්නේ පාර්ලිමේන්තුවට නොවේ, ජනතාවටයි. මේ රටේ ජනතාවයි වැදගත් වෙන්නේ පාර්ලිමේන්තුවට. මම සන්තෝෂ වෙනවා ජනතා විමුක්ති පෙරමුණ ඊයේ කිව්වා පාර්ලිමේන්තුව විසුරලා ඡන්දයක් ගන්න යෝජනාවක් ආවොත් ඒගොල්ලෝ ඒකට පක්ෂ වෙනවයි කියලා. එක්සත් ජාතික පක්ෂය මොකද්ද කියන්නේ? ස්ථාවරය මොකද්ද? මේ පාර්ලිමේන්තුව ප්‍රකාශ කරන්න. ඡන්දයකට යන්න කැමතිද නැද්ද? අකමැතිද? ඒකින්ද අපි කියනවා ජනතාව, ඒ වගේ ජනතාව තමන්ගේ අභිමතය අනුව නව රජයක් තෝරා පත් කරගෙන සාධාරණ යුක්ති සහගත මැතිවරණයක් පවත්වන්න මා සමග අත්වැල් බඳ ගන්න කියලා මම ඉල්ලා සිටිනවා. මම මේ මන්ත්‍රීවරු 225 දෙනාටම කියන්නේ කරුණාකර අපිත් එක්ක අහුවෙන්න මැතිවරණයකට යමු. පෙන්ෂන් ගැන හිතන්න එපා. ඒකට ලෝකා බැපුණාරි කරයි. We want a election, general election. ඒ වගේම අද තියෙනවා ප්‍රශ්න. අද වතුකරේ ජනතාවගේ ප්‍රශ්නයක් තියෙනවා. රුපියල් 1000ක් ඉල්ලලා උන් සටන් කරනවා. සාධාරණ සටනක්. අනේ පැත්තෙන් වතුකරේ මිල දවස ගානේ වැඩි වෙන මිල අඩු කරන්න අපේ වගකීමක් තියෙනවා. ලෝක වෙළඳපොලේ පෙට්‍රල් මිල අඩු වෙනකොටත් මිල සූත්‍රය අනුව වැඩි වුණා. නමුත් ඒකෙන්ද අපි අද අපි ආපහු මම ඇමතිවරයාට කියනවා තවත් අඩු කරන්න කියලා පෙට්‍රල් මිල.
ඒක නිසා මම අරු කතානායක දුණි. අයියෝ මීලුව. ඈ. ඩෝක. ඔබතුමා වැඩි කරපු පෙට්‍රෝල් මිල අපි අඩු කරනවා. අද රෑටත් අඩු කරනවා. අද රෑටත් අඩු කරනවා. ඒකින්ද දරු කතානායක දුණි. දරු කතානායක දුණි. අපි කිව්වා. අපි යන්න ඕනේ ඔක්කොම. ඒකින්ද දරු කතානායක දුණි. ඔබතුමාගෙන් අපි බලාපොරොත්තු වෙන්නේ ස්වාධීන කතානායකවරයෙක්. පක්ෂග්‍රාහී කතානායකවරයෙක් නෙවෙයි. ඔබ පත් කරනකොට සියලු දෙනාම එකතු වුණා. විපක්ෂයත් ආණ්ඩුවත් ඔක්කොම. ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ ඔබ ස්වාධීන වෙයි කියලා. ඔබ අද ඔබේ පක්ෂය වෙනුවෙන්, ඔබේ පක්ෂය වෙනුවෙන් ඔබේ බටහිර යාළුවන් වෙනුවෙන් පෙනී සිටීම ගැන මගේ කනගාටුව ප්‍රකාශ කරමි. මගේ ඔබ ස්තුතියි. Asian Mirror.lk